අයිබෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන මාතෘකාවම දැන් වැඩි පිරිසක් කැමැත්තෙන් ඉන්නේ ඉන්නේ මේ දවස්වල. මොකද දැන් T20 තරගාවලියම පරාජය වෙලා තියෙනවා එංගලන්තයත් එක්ක. නමුත් අපි papri.com හැමදාම වගේ දින්නත් පෙරදුනක් මේ ක්‍රිකට් ගැන කතා කරන එක නවත්තන්න නැතුව දිගටම කරගෙන යනවා. ඉතින් අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වෙනවා Domino's Pizza. ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා Domino's Pizza ඉතින් 140ක් දක්වා වට්ටම් දිනා ගන්න මේ ක්‍රිකට් මැච් බලන අතරතුර වෙන වෙලාවක උනත් කමන්නේ. ඔයගොල්ලන්ට Domino's Pizza කන්න ඕන නම් අපේ මේ වැඩසටහන අතරතුර Domino's Pizza ක්‍රිකට් පිස්සුව ලෝගෝ එක කීපාරක් දිස්සනවාද කියලා කමෙන්ට් කරන්න අපේ Facebook පිටුවට දැම්මම. ඉතින් අපි මේ පැරදිච්ච T20 තරගාවලිය ගැන හොඳ දේවල් කතා ගන්න තියෙන්නේ බොහොම ස්වල්පයි. ඉතින් අපි ඒව ගැනත් මොනවාද ඇයි කොතනද වැරදිලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මොකද වෙලා තියෙන්නේ ඒ වගේම අපිට අමතක කරන්න බෑ ඉදිරියේදී දින තරගාවලියක් පටන් ගන්න එක ගැන විස්තර කතා ගන්න මාත් එක්කද එකතුලා ඉන්නවා පර්වීස් මානු. පර්වීස් හිටපු ක්‍රීඩකෙක් ලෙසට මොකද හිතන්නේ මේ තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් වැටිලා තියෙන? මොකද අපි දන්නවා දැන් ගොඩක් කාලයක් ඉඳන් හොඳ සක්සස්ෆුල් කාලයක් නෙමෙයි තිබ්බේ. නමුත් මේ සෙල්ලම් කරපු විදිය පළමු තරඟ දෙකයි තුන්වෙනි තරඟේ අපි තරට බැක් කරේ රෙකෝඩ්ස් පැත්තෙන් ගත්තොත් පිටිපස්සෙන්ම තියෙන එක කියන්නේ හොඳ රෙකෝඩ්ස් නෙමෙයි තියෙන්නේ. මොකද හිතෙන්නේ කල්? නමුත් හැතරම දරා ගන්න අමාරුයි බලන් ඉන්න. ඉතින් කියන්න ඕනේ තමයි දුක්බරයි, ඒ වගේම කනගාටු දායකයි සෙල්ලම් කරපු ආකාලය දැක්කොත් තමයි ඒකත් අපි මමුලිට ෂෝ එක කිව්වේ දිනන පරදින එක ක්‍රිකට් ක්‍රීඩාවක නෙමෙයි ඕන ක්‍රීඩාවක වෙන දෙයක්. නමුත් දෙන ෆයිට් එක සටන් භාවය මං හිතන්නේ ඒක තමයි තිබ්බ ලොකුම මේ අඩුව කියන මේ මං කියන්නේ කිසිම දෙයක් එතන පෙන් දෙයක් නැහැ අපිට සටන් භාවය කිති. මං හිතන්නේ ජනතාව වශයෙන්ුත් මට හිතා ගන්න පුළුවන් මොන වගේ බැක්ලෑෂක්ද එක තියෙන කියලා. ඉතින් මම දකින ගොඩක් දේවල් දැක එකක් කියලා මට කියන්න අමාරුයි. ඉතින් අපි ඉදිරියට යන්න හැමසෙම බලන්න ඕනේ අතීතය ගැන කතා කරලා නැහැ. ඒකත් අපි වෙච්ච දේවල් ඉවරයි. අපි දන්නවා අපි කොතනද ඉන්නේ. එංගලන්තය මේ තරඟ තුනේදීම පෙන්වුවා ඔවුන්ගේ ස්ටෑන්ඩඩ් එක කොතනද තියෙන්නේ කියලා. ඉතින් නම්බර් එකේ කණ්ඩායම කියන්නේ ඔවුන්ගේ හැම අංකයෙන්ම අංග සම්පූර්ණයි ගොඩක් දුරට. අපි මං හිතන්නේ නම්බර 8 හරි 9 හරි ඉන්න එක මං හිතන්නේ ඒක මේ ලොකුවට ආගිය ගන්න දෙයක් නෙවෙයි කියලා. ඒක සෙල්ලම් කරන විදිහෙන් විශේෂයෙන් ඉතිහාරමේ යෙදෙන විදිහෙන් කියන්න පුළුවන් ඇයි කියලා. ඒකෝ ක්‍රිකට් තරඟයක් දිනන්න නම් දමිත් අපි කියන කතාවක් තමයි සාමාන්‍යයෙන් ක්‍රිකට් තරඟයක් දිනන්න පිටිකරුවන්ගෙන් ගොඩක් වැඩ වෙන්න ඕනේ. තරඟාවලෙත් දිනන්න පන්දු යවන්නේ නැන් කිමෙන්. මම හිතන්නේ තරඟේ පුරාවටම පන්දු යවන්න හොඳටම කරා ඊයේ තරඟේ හැර. නමුත් ඉතිහාරමේ දෙන විදිය අවුට් වෙන විදි සහ තමන්ගේ ඉන්ඩිවිජුවල් ප්ලෑන්ස් උදාහරණ ගත්තොත් එමේ ඩොට් බෝල පළවෙනි ඕවර 6 ඊයේ විතරක් මම හිතන්නේ 20ක්ද කොයිදෝ ඒ වගේ තරමක් තිබ්බා. මං ඉතින් මන් දැක්ක සැට් එකක් හරියට. ඉතින් එහෙම තරඟයක් එහෙම තරඟාවලියකට සහභාගී වෙන එකත් ඒ අතින් මං හිතන්නේ අපේ ප්‍රිපරේෂන් හොඳට තිබ්බා කියලා. ඒ වගේම කියන්න ඕන තමයි එංගලන්ත කණ්ඩායම ඉතා හොඳින් සෙල්ලම් කරන මං හිතන්නේ ඔවුන්ගේ අඩුවක් කියන්න තරම් දෙයක් නැහැ. නමුත් අපේ කණ්ඩායම වැටලා තියෙන තත්ත්වය දැක්කම දමිත් ඇත්තටම දුක්බරයි. ඒ වගේම කඩදායක. ඔව් දැන් එකම වෙලාවකවත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජයග්‍රහණය කරනවා වගේ පේන තෙක්මානයකවත් තිබෙන එකම අවස්ථාවක විතරක් අපි කඩු පහක් ලබා ගත්තා ලකුණු 19කට වගේ අඩු සංඛ්‍යාවකට. දුෂ්මන්ත ජමීර ඇවිල්ලා ඒ දාපු ස්පෙල් එකත් එක්ක. ඉතින් පර්විස් දැන් අපි තවත් රෙකෝඩ් එකක් මම අර කලින් කිව්වා වගේ ලෝවස්ම ස්ට්‍රයික් රේට් එක ටීම් එකක් ගහපු බැට්ස්මන් හැටියට ගහපු T20 3 match series එක 86යි වගේ සංඛ්‍යාවක්. ඉතින් මේ සංඛ්‍යා ලේඛන ඔක්කොම තියෙනවා. අපි පරාජය වෙලා තියෙනවා. මිනිස්සු තරහෙන් ඉන්නේ, කනගාටුවෙන් ඉන්නේ, පාලකයන්ටත් කර ගියා ගන්න දෙයක් නැහැ. කෝචස්ලට උත්තර බඳින්න විදිහක් නැහැ. ප්ලේයර්ස්ලා තින් ගොක් ලැජ්ජා වෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ වගේ අවස්ථාවක අපි ගොක් කතා කරලා මේ තමයි මොනවාද අපිට ඊළඟට කරන්න පුළුවන්, කොතනද වැරදිලා තියෙන්නේ. ඉතින් මේක උඟක් බැරෑරුම් ප්‍රශ්නයක්. නමුත් ඔබ හිතන හැටියට මොනාද කරන්න පුළුවන් අපි මේකෙන් ගොඩ එන්න? ඉරියදී වෙන තරගාවලියක් තියෙනවා, ඉන්දියා සංචාරයක් තියෙනවා, දිගටම ක්‍රිකට් තියෙනවා. මේ විදිහට සෙල්ලම් කරොත් අපි මේක එකපාරට වෙනස් කරන්න පුළුවන්ද? එකපාර වෙනස් කරන්න බෑ දමිත්. මම පොඩි උදාහරණයක් දෙන්නම්. මේ මම අපි
මාගේ අමසල්ලං කරපු කාලෙක වෙච්ච සිදුවීමක් 2005 අගභාගයේදී අපි ගැව්වා ඉන්දියත් එක්ක වන්ඩේ හතක්. ඒ සීරීස් එක අපි පරාද වුණා 6-1. රයිට් එක තරංගය අපි දිනන්න පුළුවන් වුණේ. ඒ තරංගාවලියත් අපිට ඉන්දියාව ඉන්දියත් එක්ක අපි දරුණු පරාජයට ලක් වුණා. ඒ වගේම මාධ්‍යෙන් සහ ගොඩක් අපිට ප්‍රෙෂර් එකක් ආවා ගොඩක් මිනිස්සු බැන වැඳුණා. ඒ වගේම ගොඩක් දුක් බර වුණා. අපි පරිදිච්ච විදිය 6-1 ඉන්දියාවත් එක්ක පරිදිච්ච සීරීස් එකේ. මම එකක් කියන්නම් අපි ඒ තරංග ඒ කණ්ඩායම හිටපු ක්‍රීඩකයන් වශයෙන් අපි කරපු එක දෙයක් තමයි නායකයා ප්‍රමුඛ සෑම ප්‍රයෝගකෙන ඔක්කොම ප්ලේයර්ලා ඔක්කොමයි කෝචින් ස්ටාෆ් එකයි ක්ලියර් දෙයා මීටිමක් තිබ්බා. ඒ ක්ලියර් දෙයා මීටිමේදී සාමාන්‍යයෙන් ඕන දෙයක් එළියට දාලා ඒ ඒ ඒ රූම් එක විතරයි ඒ ප්‍රශ්න ටික දාලා ප්‍රශ්න විසඳගත්තේ. ඉතින් සමහර ප්ලේස් ලා එක එක්කෙනාත් ආගියුමන්ට්ස් අතරත් ගියා. ඒ වගේම ඩිසඑග්‍රීමන්ට්ස් උත් ගියා. හැබැයි ඒ ඔක්කොම එතන වෙලා අපි එතනින් එළියට ආවේ මොනාරියක් කරන්න. ඒ කියන්නේ අපි දන්නවා අපි සෑනඩේ ගොඩක් බැහැලා රයිට් අපි එළියට එතනින් එළියට ආවට පස්සේ මම උදාහරණයක් කිව්වොත් දැමෙත් මට මතක විදිහට ওই සීරීස් එක ගැවේ නොවෙම්බර් දෙසැම්බර් මාසේ 2005 2006 රෙකෝඩ් කරන් බැලුවොත් ඊට පස්සේ අපි කොච්චර හොඳට කරාද කියලා තේරෙනවා. ඒකට ලොකුම අංගයක් වශයෙන් මම දකින්නේ අපි අද මීටිමක් තියලා කතා කරන දේවල් කතා කරලා ආයි පුහුණුම් වලට ගිහිල්ලා ඒ කියන්නේ අපි ස්ට්‍රික් ප්ලෑන් එකකට වැඩ කරා. ඉතින් අපි එතනින් ගොඩ ආවා රයිට්. හැබැයි මම දකින්න දෙයක් තමයි මේ කණ්ඩායම ඒ වගේ ලීඩර්ෂිප් ක්වලිටිස් තියෙන කට්ටිය හරි අඩුයි. ඒක තමයි ලොකුම හේතුව මම දකින. ඒකත් අපි දැන් සීනියර් ප්ලේස ගොඩක් ඉන්න මම නෑ කියන්නේ. නමුත් ඔහුමුත් අන්ඩර් පර්ෆෝම් කරනකොට ඔවුන්ටත් තියෙන ප්‍රේඩ්නත් එක්ක ගොඩක් දුරට ඔවුන්ටත් අර නැචරලි එන ලීඩර්ෂිප් ස්කිල් එක උන්ට කරන්න අමාරුයි. ඒක අත්දැකීම ඕන එකකට කියන්න පුළුවන්. රයිට්. මම ඒ උදාහරණ ලබා දුන්නේ ඒ තරමේ ඒ තත්ත්වයක අපිත් හිටිය කාලයක්. එක සීරීස් එකක් කරේ දෙයක් කරේ මතකයි අපි ඒ තත්ත්වේ හිටියා. නමුත් එතනින් අපි එළියට ආවේ අපි ඔක්කොම කතා වෙලා අපි ස්ට්‍රික් ප්ලෑන් එකකට ගිහිල්ලා අපි අන්තිම 2006-07 කියන අපි හොඳම අවුරුද්දක් සෙල්ලම් කරා. රයිට්. ඒ කියන්න ඕන දෙයක් තමයි ඒ කාලේ හිටපු ක්වලිටි ප්ලේයර්ස් අත් එක්ක බලනකොට මැචිනස් සයිට් එක බලනකොට දැන් අපිට එච්චර හොඳ ප්ලේයර්ලා නැහැ. ඒක ඇත්ත පිළිගන්න ඕන දෙයක්. හැබැයි Tamanට හෘද සාක්ෂියෙන් එකඟව ප්‍රශ්න කරලා උත්තරයක් ගන්නලා කන්නාඩිය ඉස්සරහා බලලා Tamanගෙන් Taman කොච්චර සීර percentage එකක් දෙන්න Taman කොච්චර තව කණ්ඩායමෙන් දෙන්න පුළුවන්ද කියන එක ක්‍රීඩකයා තමයි දන්නේ. ඉතින් හෘද සාක්ෂියෙන් වැඩ කරන එක හරිම වැදගත්. ඒ වගේම රට වෙනුවෙන් සෙල්ලම් කරනකොට තව පොඩ්ඩක් aggression එක පෙන්වන්න ඕනේ. තව පොඩ්ඩක් හැඟීම් බර වෙන්න ඕනේ. මට ඒ දෙක ඒ ටික මම පොඩ්ඩක් දකින්න අඩුයි තමයි. ඒක තමයි මට තියෙන ලොකුම කණ්ඩායම්දායක හේතුව. හැබැයි තරඟ පරිදිණයක මම මුලින් කිව්වා වගේ තරඟාවලිය යනකොටම අපි දැනන් හිටියා මේක ලේසි වෙන්නේ නැති තරඟාවලියක්. හැබැයි මේ වගේ පරිදිණයක තමයි ලොකුම ප්‍රශ්නේ. කිසිම ෆයිට් එකක් නැතුව. ඉතින් ඒක තමයි අපේ කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ පවා එතන ඉන්න මේ ස්ටෝර ඔන් ටු ඉන්න සිලෙක්ට් මේ සපෝට් ස්ටාෆ් එකකින් ද සිලෙක්ට් කරලා ඔක්කොම කරන්න ඕන එක දෙයක්. පාලකයන්ට කරන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒගලන්ට දෙන්න පුළුවන් සෑම මේ සපෝට් එකයි මේ දෙන්න පුළුවන් දේවල් ටික කණ්ඩායමට දීලා තියෙනවා. තරුණ කණ්ඩායමක් දැනගන්න ඕනේ Tamanට අවස්ථාවක් හම්බුනාම මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. සීනියර් ප්ලේස් වල එළියේ ඉන්න. ඒගලන්ට ආයෙ එන්න නැති වෙන්න තරුණ කණ්ඩායම ඉන්න කට්ටිය perform කරන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා තමයි. ඉතින් දවසෙන් දෙකෙන් මාසෙන් ඕක හදන්න බෑ. අර කිව්වා වගේ හරියට කතා කරලා හරි සාක්ෂිල එකඟව වැඩ කරලා මෙතනින් ගොඩ එන්න ඕනේ. අනිවාර්යෙන් ගොඩ එීමක් තියෙයිද ඉස්සරහට? ඒක තමයි අපි බලාගෙන ඉන්නේ. අපි depapre.com බලාගෙන ඉන්නවා මේ ප්‍රශ්نين ශ්‍රී ලංකා ක්‍රිකට් කවදද ගොඩ එන්නේ කියලා. ඉතින් ඒත් එක්ක මතක් කරන්න කැමති Domino's Pizza වෙතින් ඔයගොල්ලන්ට 140ක වත්තමක් දිනා ගන්න පුළුවන්. මේ වැඩසටහන අතරතුර මායි පරිවිසුයි වැඩසටහන අතරතුර ක්‍රිකට් පිස්සුව Domino's ක්‍රිකට් පිස්සුව ලෝගෝ එක කීපාරක් ඉස්සෙනවද කියලා අපේ Facebook පිටුවට කමෙන්ට් කරලා එවන්න. අපි ඔයගොල්ලන්ට ඒකෙන් 140ක වට්ටමක් ලබා දෙනවා ඊළඟ Domino's Pizza order එකෙන්. පරිස් දැන් වන්ඩේ ටූර්නමන්ට් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉස්සරහට එන ODI Super League එකේ පොයින්ට්ස් 30ක් තියෙනවා. අපි මේ වෙලාවෙ ඉන්නේ යටම තත්ත්වයේ mentally සහ physically ඒත් එක්කම අපි කිව්වොත් අර කණ්ඩායමක් ලෙස performance අතින් හැමතැනින්ම පල්ලෙහෙන් ඉන්නේ. ඉතින් ඔයා හිතනවද මේ format change එකකින් මොකක් හරි වෙනසක් වෙයි කියලා අපිට? මයිද තවත් අමාරු නම් මිසක් ලේසි නම් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එංගලන්තේ සෙල්ලම් කරනකොට ඔවුන් සාමාන්‍යයෙන් අපිත් දැකලා තියෙන දේ තමයි ඔවුන් ඔන් ටොප් වුණාම ඔවුන් ක්ලේම් එක හොඳටම කරනකොට සාමාන්‍යයෙන් මේ අනිත් කණ්ඩායමට ඔලූ උස්සන්න දෙන්නේ නැහැ. ඉතින් ෆෝමැට් එක වෙනස් වුණා කියලා දමිත් මම හිතන්නේ නැහැ ලේසි වෙයි කියලා කිසිම දෙයකින්. ඊටත් වඩා අමාරු නොත් මිසක්. ඉතින් අපේ එකම හොඳක් තියෙන්නේ අපි මේ තරඟ එක් දින තරඟාවලට යන්නේ අන්තිම තරඟ ජයග්‍රහණය කළා බංග්ලාදේශ සමග. ඉතින් ඒ කොන්ෆරන්ස් එක පොඩ්ඩක් කරේ තියෙනවා ක්‍රීඩකයන්ට. ඉතින් ඒක එතනින් බිල්ඩ් අප් කරන්නේ කොහොමද?
එතනින් එතනින් මේ ක්‍රිකට් මේ කන්ඩිෂනර්ස් එකට හුරු වෙලා පුළුවන් තරම් ඉක්මනට ඇඩ්ජස්ට් වෙලා ගහන්නේ කොහොමද? අන්න ඒව තමයි මං හිතන්නේ අපේ අපේ ඉන්න සීනියර් ප්ලේයර් ලගෙන් ඉන්න සීනියර් ප්ලේයර්ස් ලගෙන් පොඩි ප්ලේයර් ලට යන්න ඕනේ ඉන්ෆර්මේෂන් එක ඔන්න ඕක. ඉතින් කිව්වා වගේ ලේසි වෙන ගන්න නැහැ තමයි එන්නේ නම් අමාරු මිසක්. ඔව් අපි කතා කරොත් දැන් ඉතින තරංගාවලිය ගැන පළවෙනි තරංගය 29 වෙනිදා ඩරම්හිදී ඊට පස්සේ පළවෙනිදා ජූලයි පළවෙනිදා පැවැත්වෙනවා දෙවෙනි තරංගය ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී 4 වෙනිදා පැවැත්වෙනවා නැවතත් බ්‍රිස්ටල් වල 3 වෙනි තරංගය පර්විස් දැන් අපි පළවෙනි තරංගය ගැන පොඩ්ඩක් කතා කරොත් කණ්ඩායමේ වෙනස්කම් දැන් අවිෂ්ක ප්‍රනාන්දුට ආබාධයක් ලක්ලා ඌ සෙල්ලම් කරන්නේ 3 වෙනි T20 තරංගය දින තරගාවලට කොයි වගේ වෙනස්කම් තියෙද දැන් අපි ගියපාරත් කතා කරා නවක ක්‍රීඩකින්ට අවස්ථාවක් ලැබෙයිද කියලා තුන්වෙනි තරගේ ඔබ කිව්ව වගේ ගොඩක් කන්ටිනියුටි දීලා තියෙනවා සිලෙක්ෂන් වල කණ්ඩායමේ. ඉතින් ඉදින කණ්ඩායමට එද්දී අපි අර ඔබ කිව්ව වගේ බංග්ලාදේශ වල සෙල්ලම් කරපු ක්‍රීඩකින් කිව්වොත් පැතුම් නිස්සංක චාමික කරුණාරත්න වගේ ක්‍රීඩකයන්ට අයිත් නැවත අවස්ථාවක් ලැබෙයිද? ධනංජය විසිල්ලා අන්තිම T20 තරඟ දෙක ක්‍රීඩා කරේ නැහැ. කොහොමද කණ්ඩායම ඔබ හිතන විදිහට සැකස් කරන්නේ? මම හිතන්නේ බංග්ලාදේශ එක්ක සෙල්ලම් කරපු අන්තිම කණ්ඩායම ගොඩක් දුරට ඒ වගේම කණ්ඩායමක් සෙල්ලම් කරයි කියලා මම හිතනවා. ඒ කිව්වොත් විශේෂයෙන් මම මුලින් හැමතිස්සෙම කියන දේ තමයි ක්‍රීඩකයන් ෆේල් වෙනකොට කපන අපල කොටන දාන එක නෙමෙයි බලන්න ඕනේ. ඒකනේ ඐඩෙන්ටිෆයි කරාන ඒ ප්ලේකෙන්ට කොච්චර කල් දෙන්න පුළුවන්ද කියන තමයි ප්ලේ චාන්ස් එක බලන්න ඕනේ. හරි, ඊට පස්සේ මම දකින දෙයක් තමයි එක් දින තරංගයේදී දැන් අපි බත්තොත් බංග්ලාදේශ වන්ඩේ තුනේ මෙතන පැතුම් නිසංග තුනේ වගේ ෆේල් වුණා. ඉතින් ඔහුට නැවත අවස්ථාවක් ලබා දෙයිද? ඒව තමයි ප්‍රශ්න බලන්න ඕනේ. ඉතින් නම්බර 6 නිරෝෂන් දික්කල්ලා ක්‍රීඩා කරා. මම හිතන්නේ නිරෝෂන් දික්කල්ලා නම්බර 6ට සෙල්ලම් කරන්න ඕන ක්‍රීඩකයෙක් කියලා එක් දින තරංගවලදී. ඉතින් ඔහුට නොම්බර 3 සෙල්ලම් කරන්න ඌට අවස්ථාවක් ලැබෙයිද? පැතුම් නිසංග ෆේල් වෙන නිසා නමත් නැත්තම් පැතුම් නිසංග තව chance එකක් දෙනවද? ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්න. ඉතින් ධනංජය විසිල්ලා ගැන කතා කරොත් මම හිතන්නේ කෙලිම ඌ නොම්බර පාට ඒ කියලා මම හිතනවා. ඉතින් මේ කණ්ඩායම විශේෂයෙන් ඔහු අන්තිම තරගෙත් ලකුණු සෙල්ලම් ලකුණු රැස් කරා බංග්ලාදේශ සමග. ඊට අමතරව ඌගේ දාන ඕස්පින් එක මම හිතන්නේ වන්ඩේ එකට හරි වටිනවා. ඉතින් ධනංජයලා නොම්බර 5ම ඉඳී කියලා මම හිතනවා. ඒ වගේම චාමි කරුණාරත්න වගේ අවදමිත් මට මම ජාමි කරනවා තව අනිවාර්යෙන් අවස්ථාවක් දෙන්න ඕනේ. සෙල්ලම් කරපු තරඟේ තෝන්දර පන්දු යවුවා. ඒ වගේම සෙල්ලම් කරපු මංගල කණ්ඩායම තරඟෙම තරඟ ජයග්‍රහණ කරා. ඉතින් ඒක කන්ටිනියුටි අනිවාර්යෙන් තියන්නත් ඕනේ. සමහර විට ඩරම් කියන්නේ සාමාන්‍යයෙන් බවුන්ස් එකක් තියෙන විකට් එකක් සාමාන්‍යයෙන් තියෙන. ඉතින් සමහර වෙලාවට දැන් බංග්ලාදේශ මට මතකයි ස්විනර්ලා අපි ස්පෙෂලායිස් ස්විනර්ලා දෙන්නෙක් ගැව වනිදු සහ සඳකයන්. සමහර විට තව වේගවන්දනයක ආදේශ කරන්න පුළුවන් සඳකයන් වෙනුවෙන් අයිකුත් ඩරම් කියන්නේ සාමාන්‍ය ග්‍රවුන්ඩ් එකත් ලොකුයි. ඒ වගේම බවුන්ස් එකක් තියෙන නිසා විකට් එකක් මං හිතන්නේ දන් කැවෙයි කියලා. ඉතින් වනිදුත් සමග ධනංජය සිල්වා ස්පින්නර් දෙන්නෙක් එක්ක බින්ද්‍ර ෆෙනෑන්ඩෝ සහ දුෂ්මන්ත් සමීර සමග චාමිකත් එක තව එක පන්දයක් සෙල්ලම් කරන්නත් පුළුවන්. ගඟ පන්දයක් සෙල්ලම් කරන්නත් පුළුවන්. ප්‍රතිකාරයක් වුණා සෙල්ලම් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එතන පොඩි ටැක්ටිකල් මූව් එකක් ගන්න ඕනේ ඕපොනන්ට් සැටියටයි. ඒ වගේම මේ ග්‍රහණ ග්‍රවුන්ඩ් එකේ තියෙන ඩයිමෙන්ෂන් හැටියටයි ඒ චාන්ස් එක ගන්න පුළුවන්. නමුත් මන් දකින දෙයක් තමයි කන්ටිනියුටි මම හැමතිස්සෙම කියන දෙකක් කවුරයි ඐඩෙන්ටිෆයි කරොත් කාලයක් කොයි ක්‍රීඩකයට ලබා දිය යුතුයි. කාලය ලබා දෙනකොට යන ගමන් තේරෙනොත් මේ ක්‍රීඩකයා ඇතන සුදුසු නෑ කියලා අනිවාර්යෙන් ආදේශ කළ යුතුයි. ඔව් අපි බලමු කොහොමද කණ්ඩායම සැකසෙන්නේ කියලා. බලමු ඉන්න තරගයට ඉතින් පරිවේස අවසාන වශයෙන් දැන් අපි T20 තරග තුන සෙල්ලම් කරපු හැටියට උඟාවක් ප්‍රේක්ෂකින්ගෙන් බැලුම් තමයි අපි දැක්කේ සමාජ මාධ්‍ය ජාලාවල. ඉතින් මොකද අපි කරන්න ඕනේ මේ අවසාන දැන් ගොඩක් පේෂන්ට්ලි ඉන්න ඕනේ කියලාද ඔබ කියන්නේ මේ ඉතුරු තරඟ තුනක්? මොකද අපි අනිවාර්යයෙන්ම අපි යන්නේ අන්ඩර්ඩොග්ස්ලා හැටියට, අනිවාර්යයෙන්ම ඉංග්ලන්ඩ් ෆේවරිට්ස්ලා හැටියට ඉන්නේ. ඉතින් මේ තරඟවලත් රිසල්ට්ස් ඔය වගේම වුණොත් කොහොමද වෙන්නේ? මේකෙන් එළියට එන්න අවසාන වශයෙන් ඔබට මොනවද කියන්නේ? මෙමයි මම කියන්නේ නෑ මෙහෙම අපි යන්න ඕනේ කියලා. අනිවාර්ය වෙනස්කම් විය යුතුයි. මම කියන්නේ වෙනස්කම් අර එක හෝල්සේල් කරන්න හොඳ නැහැ, තොග වශයෙන් කරන්න හොඳ නැහැ. අයිඩෙන්ටිෆයි කරා නම්
දෙන එක ආදේශ වෙන එක දෙතුන් දෙනෙක් ආදේශ වෙන එක සාමාන්‍ය තරගාවලිය පෙරදුනා මේක සාමාන්‍ය දෙයක් ඒක ඒක මම හිතන්නේ අපි අපි කර කළ යුතු දෙයක් ඒ වගේම ෆ්‍රස්ට්‍රේෂන් එකත් ජනතාවගෙත් මට තේරෙනවා අපි පරණ ක්‍රීඩක වශයෙන් අපිටත් ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙනවා බලන් ඉන්නකොට ඉතින් ඒක ෆ්‍රස්ට්‍රේෂන් නා කියලා අපිටත් කරන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් තියෙනවා ඉතින් මම කියන්නේ පුළුවන් තරම් ක්‍රීඩකයන්ට අපි අපි දන්නවා ක්‍රීඩකයොත් යන්නේ තරඟ පරිදීන සෙල්ලම් කරන්නේ නමුත් අපිට හොඳටම තේරෙන දෙයක් තමයි ස්ටෑන්ඩර්ඩ්ස් ගත්තාම අපේ කණ්ඩායමයි එංගලන්ත කණ්ඩායමයි මම හිතන්නේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ ඒ සෑනන්ස් අඩු කරන්නේ කොහොමද? ඒ ඒ ඒ මට්ටම් අඩු කරන්නේ කොහොමද? ඕවා තමයි ක්‍රීඩකයෝ මම මුලින් කිව්වා වගේ කන්නඩියේ ඉස්සර ගිහලා කතා මූණ බල්ලා තමන් හෘද සාක්ෂි එකඟ වැඩ කරන්න ඕනේ කියලා. ඒක තමයි මම එතනින් මීන් කරේ. ඉතින් ඇක්ෂන් නැක් කියලා මම ලොකුවට මම මේක මේ මේ එවලුවේට් කරන්න යන්නේ නැහැ. නමුත් කන්ටිනියුටි එකක් ගැන කතා කරේ මම ක්‍රීඩකයෝ අයිඩෙන්ටිෆයි කරා නම් ඒ ක්‍රීඩකයන්ට යම්කිසි කාලයක් දෙන්න ඕනේ. ඒ යම්කිසි කාලය කොච්චර ලොකුයිද කියන එක මට තීරණය කරන්න බෑ. ඒක තමයි සිලෙක්ෂන් කමිටියක් ඉන්නේ. ඔවුන් තීරණය කරන්න ඕනේ ඒකට. ඉතින් අර කියනවා වගේ තරඟ පරිදිනකොට ෆ්‍රස්ට්‍රේෂන් එකයි කේන්ති යන එකයි ඔක්කොම සාමාන්‍යයෙන් යුනෝ අපි අපේ 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 හැටි එක. ඉතින් අපි ඒකත් අපි ක්‍රිකට් කියන්නේ අපේ අපේ ඇඟේ තියෙන අපේ අපේ ආගමක් වගේ අපි සලකන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක මට තේරෙන ප්‍රශ්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. යන විදියට අපේ ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ යම්කිසි දෙයක් අපේ ක්‍රීඩක අපේ ලවින් පබ්ලික් කියලා කරන්න ඕන පුළුවන් දෙයක් තියෙනවා නම් ඔවුන්ට කරන්න පුළුවන් ලොකුම දේ තමයි දෙන්නත් අරදුනත් ෆයිට් එකක් දෙන එක. රට වෙනුවෙන් සෙල්ලම් කරන එක. පොඩ්ඩක් ඒක පෙන්වන එක. ඒක තමයි මම හිතන්නේ අපි ක්‍රීඩක කරන්න ඕන ලොකුම දේ. ඔව් අපි හැමෝම කැමති මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ විදියට වැටලා තියෙන අවස්ථාවක කොමාරි දිරලා උඩට එන්න පුළුවන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ෆාර්මිස් අපිත් එක්ක අදත් එකතු වුණාට. අපි නැවත ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා මේ එකින ගාවලිය අතරතුරත්. බොහොම ස්තුතියි අමිත්. අපි thepapari.com බලන් ඉමු මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොහොමද ඉදිරියේදී පර්ෆෝම් කරන්න කියලා කොහොම හරි ජයග්‍රහණයක් වාර්තා කරයිද කියලා. ඉතින් ඔබලොන්ට අවස්ථාවක් තියෙනවා ඩොමිනෝස් පිට්සා වෙතින් මේ ක්‍රිකට් තරඟාවලිය බලන අතරතුර පිට්සා එකක් ගන්න පුළුවන්. උගලට 40% වටිනාකමක් ලැබෙනවා අපේ වෙතින්. ඉතින් දැන්ම කරන්න තියෙන්නේ මේ වැඩසටහන අතරතුර ඩොමිනෝස් ක්‍රිකට් පිස්සුව ලෝගෝ එක කීපාරක් පිස්සුවාද කියලා මිල ෆේස්බුක් එකේ කමෙන්ට් කරන්න. තරඟ පරාජය වුණත් කණ්ඩායම හොඳට පර්ෆෝම් කරේ නැති වුණත් ඕගොල්ලන්ට පුළුවන් ඩොමිනෝස් පිට්සා වෙතින් මේ අපි ලබා දීලා තියෙන වටිනාකම අරගෙන පිට්සා එකක් එන්ජොයි කරලා මැච් එක බලන්න. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක අදත් එකතු වුණාට. අපි ඉදිරියේදී නැවතත් බලාපොරොත්තු වෙනවා ඕගොල්ලොත් එක්ක මේ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය එංගලන්ත සංචාරය ගැන විස්තර තවත් කතා කරන්න. බොහොම ස්තුතියි. ප්‍රීමියම් කොන්ටෙන්ට් සහ අද්විතීය වරප්‍රසාද සඳහා ඔබත් අදම thepapari.com subscribe කරන්න.